සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ලයිෆ්ස්ටයිල් පාරාදීසයේ මගේ ආදරණීය දරුවෝ, මගේ යාළුවෝ, ඉතින් මගේ හිතවතුන් හැමෝමව 2022 අවුරුද්දත් හැමිට ගෙවිලා ගියා නේද? ගොඩාක් කරදරවලට අපිට මුහුණ පාන්න සිද්ධ වුණා නේද මේ අවුරුද්දේ? ඒ වුණාට අනේ මන්ද මොකද්දෝ හිතේ හයියක් තියෙනවා අපේ මේ රටේ මිනිස්සුන්ට ඕනම දුකක් දරාගෙන කොහොම හරි ජීවිතේ ඉදිරියට ගෙනියන්න. අපි දන්නවා අපිට අතීතය කවදාවත් වෙනස් කරන්න බෑ කියලා. අවුරුදු දෙක තුනකින් ඈත අතීතේ පමණක් නෙවෙයි, ඊයේ දවසේ ගත වුණ පැය 24 වුණත් අපි දන්නවා අපිට වෙනස් කරන්න වගේම ඒ ගත වුණ පැය 24වත් අපිට නැවත ගන්න බැහැයි කියලා. ඒ නිසා ඔයා කල්පනා කරලා බැලුවද ඔයාගේ ජීවිතේ මේ දවස්වල, ඒ කියන්නේ ගත වුණ 2022 අවුරුද්දේ ඔයා මොනාද කරේ කියලා, ඔයා වෙනුවෙන් ඔයා මොනාද කරගත්තේ කියලා. හරි, අපි පෑනකුයි කොලේකුයි අරගෙන පොඩි ලිස්ට් එකක් හදලා බලමුද 2022 අවුරුද්දේ ඔයා ඔයා වෙනුවෙන් කරගත්ත දේවල්. අපි මෙහෙම හිතමුකෝ, ඔයා තමන් වෙනුවෙන්ම කරගත්තු දේවල්, ඒ කියන්නේ ඔයා මොන හරි හොඳ දේවල් ඔයා වෙනුවෙන් කරගත්තද, ඔයාගේ අභිවෘද්ධිය සඳහා ඔයා දේවල් ඉටු කරගත්තද, එහෙම නැත්නම් ඔයා ඔයාගේ ජීවිතයේදී සිත්තවල ඇති වෙච්ච තැන්, ගැටලු ඇති වෙච්ච තැන්, අසීරුවෙන් ඉදිරියට ගිය තැන්, ඒ වගේම ඔයාගේ ජීවිතේට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඔයාව රිදවල ගිහිල්ලා ඒ සිත් රිදුම් වලින් ඔයාව මොන වගේ තත්ත්වයකට ඇදලා දැටුණද කියන දේවල්, ඒ හැම දෙයක්ම ඔයා චූටි කොලේකුයි පෑනකුයි අරගෙන ලිස්ට් එකක් හදාගන්න. මගේ අභිවෘද්ධිය සඳහා මම ඉටු කරගත්ත දේවල් කියලා ඉස්සෙල්ලාම ඔයා ඒ දේවල් ටික ලියලා බලන්න. හරි, ඉතින් මම පටන් ගන්නම්කෝ. නම්බර 1, මම 2022 අවුරුද්දේ කරගත්තු දේවල් ටිකක් මමම ලිස්ට් කරගත්තා. මම ආසෙම රැකියාවේ දේවල් අලුත්, මේකප් ක්‍රමවේද, අලුතින් ජාත්‍යන්තරේ නිපදවන නිෂ්පාදන, ඒ වගේ මේවා හඳුනා ගැනීම, මෙතුවක්කල් අලුත් නිෂ්පාදන අත්හදා බලන්න තිබුණු බය නැති කරගෙන ඒවායින් ලස්සන්ට වැඩ කරන ආකාරය ගැන මම ඉගෙන ගත්තා. ඒ වගේම කිසිම මුදලක් වැය නොකර මම ගෙදර ඉඳන්ම අලුත් දැනුම ඉන්ටර්නෙට් එක හරහා වැඩි දියුණු කරගත්තා. ඇත්තම කියන්න 2019 ඉඳන් මම ගෙදර හිටපු කාලයේදී මම ගොඩාක් දේවල් තනිවම ඉගෙන ගත්තා. ඒ කියන්නේ මම ඉන්ඩිවිජුවල් ඉගෙන ගත්තා. ඉතින් ලෝකයේ ජාත්‍යන්තරයේ ඉතාම දක්ෂ මේකප් ආටිස්ලගේ ටෙක්නික්ස් මොන වගේද, ඒවා ලංකාවේ අපිට කොහොමද අඩු වැඩි යොදලා කරන්න කියලා තනිවම ඉගෙන ගත්තා. ඒ සමගම මම අත්හදා බලපු මේකප් ක්‍රමවේද නොමිලේම මගේ චැනල් එක හරහා හැමෝටම කියා දීලා, ඒ ක්‍රමවේද ඒ දරුවන් අත්හදා බලලා ඒවා හරි ගියා කියලා මට දැනුණා. ඉතින් මට ගොඩාක් සතුටුයි මේ දේවල් ගැන. මොකද විශේෂයෙන්ම ඔයාලා දන්නවා මෙන්න මේ රූපලාවන්‍ය කලාව ඉගෙන ගන්න ගොඩාක් වියදම් කරන්න ඕනේ. ඇත්තම කියන්න මම පුළුවන් තරම් පීර පීර හෙව්ව මට අවශ්‍ය දේවල්, ජාත්‍යන්තරයේ තියෙන දේවල් මොනාද කියලා මගේ රැකියාව ගැන. ඉතින් ඒ දේවල් මම තනිවම ලියාගත්තා, අවශ්‍ය දේවල් ලියාගත්තා. ඒ දේවල් සේරම මම කරගත්තේ තනිවම තමයි. ඉතින් 2022 අවුරුද්ද මං ඒ දේවල් මගේ රැකියාව වෙනුවෙන්, රැකියාවේ තව ටිකක් ඉහළට යන්න පුළුවන් වෙච්ච එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා. ඊළඟට දෙවෙනි එක, බටර් කේක් එකක්වත් හදාගන්න ඇරෙන්න කේක් ගැන කිසිම දෙයක් මම දැනගෙන හිටියේ නැහැ. ඇත්තම කියන්න කේක් කලාවේ ගොඩාක් රෙසිපි වර්ග තියෙනවා, අයිසිං කලාව තියෙනවා, ඒවා ඩෙකරේට් කරන විදි තියෙනවා, ඒව ගැන මම ලොකුවට දැනුමක් තියාගෙන හිටියේ නැහැ. හැබැයි ඉතින් ගෙදර ඔය හදිසියට බටර් කේක් එකක්, වැනිලා කේක් එකක්, චොක්ලට් කේක් එකක් වගේ හදාගන්න දැනුමක් මගේ ළඟ තිබුණා. හැබැයි මම ගොඩාක් දුක් වුණා ඒ දවස්වල මගේ රැකියාව කරන කාලයේදී මේ දේවල් ඉගෙන ගන්න, පන්තියකට යන්න, ඒ වගේ දේවල් වලට මට ඉඩකඩ තිබුණෙම නැහැ. ඒ කියන්නේ වෙලා වෙන් කරගන්න ගොඩාක් අමාරු වුණා. ඉතින් ගෙදර ඉඳන්ම මම
කේක් රෙසපි වර්ග ඒ වගේම කේක් අයිසිං කලා වගේ එදින්දා ජීවිතයේදී ගෑණියකට වුමනා වෙන බොහෝ දේවල් මම තනිවම ඉගෙන ගත්තා. විශේෂයෙන්ම මං උගත් මේ කේක් කලාව හරහා මගේ ගෙදර කේක් තැටියක් කැඩෙන්නට කිසිම කේක් උපකරණයක් තිබුණේ නැහැ. ඉතින් කේක් කලාවට ඇති වූ ආශාව නිසාම මගේ ගෙදර කේක් උපකරණ වලින් පිරුණා. මම දන්නවා ඒ උපකරණ මගේ දෝනිටත් අනාගතයට වුණත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙන බව. ඒත් එක්කම මේ කේක් කලාවට ආශාව නිසාම දෝනිටත් කේක් කලාව පන්තියවලම ඉගන්න ගත්තා. ඒ වගේ මට ගොඩාක් සතුටුයි මේ කේක් උපකරණ හැම එකක්ම මම ගත්තේ මිල ගණන් ගොඩාක් අඩු කාලයේදී. දැන් නම් රටේ පවතින තත්ත්වයත් එක්ක එම උපකරණ ගන්න කලින් දෙපාරක් හිතන්න ඕනේ නේද? මොකද කේක් උපකරණ ගොඩාඩියක් ගණන්නේ. ඉතින් මට ගොඩාක් සතුටුයි මම ජීවිතේට වටිනා තවත් එක් ස්කිල් එකක් ඉගෙන ගත්තා කියලා. ඊට පස්සේ නම්බර 3. සමහර විට ඔයාලා හිතයි මේක නම් එච්චර මට දැන් අවශ්‍ය නැති වෙයි කියලා. ඒ වුණාට මම ගොඩක් ආසාවෙන් හිටපු දෙයක් තමයි මේ. මගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න එක මට තිබුණ තවත් එක් ආශාවක්. විශේෂයෙන්ම සාමාන්‍ය පෙළවලට සහ උසස් පෙළවලටත් මම ඉංග්‍රීසි විෂය හදාරපු කෙනෙක්. ඒ වුණාට කාලයත් එක්කම ඒක එහෙම් පිටින් මට අමතක වෙලා ගියා. අපි දන්නවා අපිට හොඳට ඉංග්‍රීසි ලියන්න, කියවන්න, තේරුම් ගැනීමේ හැකියාව තිබුණට සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරන්න අපි ටිකක් බයයි නේද? ඒ බය අපිට වරදීද, කවුරු හරි හිනා වෙයිද, ලැජ්ජ වෙන්න වෙයිද කියලා තමයි. ඉතින් මටත් මෙහෙම තිබුණා, මට හොඳටම ඉංග්‍රීසි ලියන්න, පොත්පත් කියවන්න, තේරුම් ගන්න හැකියාව තිබුණට කතා කරන්න මමත් ටිකක් චකිතයකින් හිටියේ. වෙලාවකට ධෝනියාගේ යාළුවෝ එක්ක දුරකථන සංවාදවලට සවන් දෙන මම හිතනවා අනේ මටත් මෙහෙම සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නම් කියලා. ඉතින් ඉගෙන ගන්න වයස අදාළ වෙන්නේ නෑ නේද පුතේ? අපේ ජීවිතේ මරණකම්ම අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවනේ. මහා සමුදුර තරම් දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න දේවල්. ඒ වුණාට අපි ඉගෙන ගත්ත දැනුම අත්ලට ගත්ත වෙරළේ තියෙන වැරිය අහුරකටත් වඩා අඩුයි නේද? ඉතින් සක්විති රණසිංහ ගුරුතුමාගේ ඉංග්‍රීසි පන්තියට මම 2022 වර්ෂයේදී සහභාගී වුණා. 2022 වර්ෂයේ මුල තමයි ඉංග්‍රීසි පන්තියට සහභාගී වුණේ. ඒ පන්තිය මුළු අවුරුද්දේම තියෙනවා ඔන්ලයින් තමයි ක්ලාස් එක තියෙන්නේ. ඉතින් හැමදාම රැට මේ ඔන්ලයින් පන්තිය සතිය දවස් පහේම තියෙනවා. ඉතින් ඒ පන්තියට ඇතුළත් වුණාම මට තේරුණේ දෙයියනේ මට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්නේ කියලා. ඉතින් ඒ වගේම YouTube එකේත් ඉංග්‍රීසි දැනුම වර්ධනය කරන වීඩියෝ එහෙමත් බැලුවා. ඒත් එක්කම කොහේ හරි ගියාම හොඳ සාප්පුවකින් භාණ්ඩයක් මිලදී ගන්නකොට, ඔෆිෂියල් දුරකථන ඇමතුමක් ගන්නකොට මම ඉංග්‍රීසි භාවිතා කරන්න පුරුදු වුණා. මට දැන් ගොඩාක් සතුටුයි. මට දැන් හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඉතින් බලන්නකෝ, අපේ රටේ අරගෙන ආවා, කොරෝනා දත්තේ තිබ්බා, ගොඩාක් අයගේ දේවල් අතපසු වුණානේ. ඒ වුණාට මේ සේරම කරදර මැද්දේ මම මගේ දේවල් 2022 අවුරුද්දේ වැඩ දියුණු කරගත් එකට මට ගොඩාක් සතුටුයි. ඔයාලටත් ඔය වගේ ලිස්ට් එකකට දේවල් ඇතුළත් වේ, සමහර විට ඔයාලා ලිස්ට් එකක් හදලා බැලුවොත් එහෙම. ඊට පස්සේ නම්බර 4. රැකියාවෙන් නිවසේ රැඳීම නිසා මම හිටියේ හරියම කලකිරකින්. හිතට වද දුන්න එක කාරණයක් තමයි අපරාධේ මම මගේ දැනුම නිකං ගෙදර ඉඳන් නාස්තිකර ගත්තා කියලා. ඊට පස්සේ නිවසේ ඉඳන්ම ෆ්‍රීලාන්ස් මේකප් ආටිස් කෙනෙක් විදිහට සහ පුංචි පුංචි ඉන්කම් එකක් කිහිපයක් හදා ගැනීම මගේ ඊළඟ අරමුණ වුණා. ඒ කියන්නේ කවද හරි විශ්‍රාම අවධියේ ඉන්න කාලයකදී වුණත් මට අතර යම්කිසි මුදලක් ලැබෙන ක්‍රමවේදයක් හදා ගැනීම මම 2022 වර්ෂයේ මා වෙනුවෙන් කළ හොඳම ඉන්වෙස්ට්මන්ට් එක කියලා තමයි මම හිතන්නේ. ඒ මොකද මම තවත් කීපයක්ම සමහරලාට ඔයාලා දන්නේ නැති දේවල්, ඉතින් මටම කියලා බිස්නස් කීපයක්, ඒ වගේ මටම කියලා ඉන්කම් කීපයක් මම හදාගත්තා.
ඒව මම ගෙදර හිටියත් ඒ ආදායම් මට එහෙම් පිටීම ලැබෙනවා. ඉතින් මම දන්නවා මේවා මට විතරක් නෙමේ, කවදාහරි මගේ දරුවටත් ඒ ආදායම් ලබා ගන්න පුළුවන් විදිහට තමයි ඒවා මම හදලා තියෙන්නේ. ඉතින් මට ඒ ගැන පුදුම සතුටක් තියෙන්නේ, මං ඒ ආදායම් මාර්ග හරියට හදාගත් එකට. මොකද මම ගොඩක් මාස මගේ රැකියාවනේ. ඉතින් මගේ රැකියාව මේකප් ආටිස් සහ හෙයා ඩ්‍රෙසර් කියන තනතුරවලින් චුට්ටක් මට හෙට මෙහෙට වෙන්න වුණායි. මම හරීම දුකෙන් හිටියේ. ඒ වුණාට දැන් මගේ ආදායම් මාර්ග අනිත් එක හරීම නිදහසේ මගේ ෆ්‍රීලාන්ස් හෙයා ඩ්‍රෙසර් ඇන් මේකප් ආටිස් කෙනෙක් විදියට රැකියාව කරගන්න පුළුවන් එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා. ඊට පස්සේ අංක පහ. මම හිතනවා මන් දැන් මේ කතා කරන්න යන දේ අවසානයේදී හැමෝටම අවශ්‍ය දෙයක් වෙයි කියලා. මේක මට පුද්ගලික දෙයක් නෙමෙයි. මොකක්ද මේ? මනස නිරවුල්ව ඉදිරියට යන්න පුළුවන් මානසික සුවය හදාගන්න ඒ දේවල් වලට අදාළ දේවල් රැස් කර ගැනීම. මොකක්ද මේ මානසික සුවයට අදාළ දේවල් රැස් කර ගැනීම කියන්නේ? ආශාවෙන් හිටපු ඉන්ඩෝ ප්ලාන්ට් වගාව ඉන්දහිත හෝ භාවනාවේදීම, සැමට මෛත්‍රිය පැතිරවීම, ද්වේෂ සිත් ඇති නොකර ගැනීම, කෝපය ඇති නොකර ගැනීම, කිසිම විටක කඩා වැටීමට, අතීතය ගැන කම්පා නොවීම, ඒ වගේ දේවල් වලට මම මානසික සුවය හදාගන්න විදිහට ව්‍යායාම කරා. විශේෂයෙන්ම ඉඳහිට හෝ භාවනා කිරීම මම හිතනවා හැමෝටම වැදගත් වෙනවා කියලා. විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාව ඔයාව ගොඩාක් ඔයාගේ මනස සැහැල්ලුව තියාගන්න උපකාරී වෙනවා කියලා මම ඒක අත්දැකීමෙන්ම දන්නවා. විශේෂයෙන්ම ඔයාට ගොඩක් කේන්ති යන කෙනෙක් නම්, ඔයාට කෝපය ඇති වෙන කෙනෙක් නම්, ඔයා මේ වැනි භාවනාවල යෙදීමෙන් ඔයාගේ මනස සැහැල්ලු කරගන්න පුළුවන්. ඒත් එක්කම අපි දන්නවා අපි හැමෝටම ජීවන අරගලයත් එක්ක ආර්ථිකයේ ස්ථාවරව පවත්වාගෙන යෑමට ගොඩාක් මහන්සි වෙන්න වෙනවා රැකියාවත් එක්ක. ඉතින් ඕනම කෙනෙකුට තියෙන ලොකුම ස්ට්‍රෙස් එක තමයි තමන්ගේ රැකියාව පිළිබඳ තියෙන ස්ට්‍රෙස් එක. අපි කියන්නේ වැඩ ඇරිලා එනකොට අම්මෝ අද නම් ඔෆිස් එකේ ගොඩාක් වැඩ තිබ්බා, ඔළුවට හරිය බරයි කියලා. ඉතින් ඒ වගේ දවසක ඔයා මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාවේ එක පැය භාගයකට යෙදලා බලන්න. ඔයාගේ මනස ඉක්මනට සැහැල්ලු වේ. ඉතින් මෙවැනි මානසික ක්‍රියාකාරකම් ප්‍රගුණ කිරීමෙන් මගේ මනසත් සිතත් සැහැල්ලු වුණා වගේම මාව ස්ථාවරව පවත්වාගෙන යෑමට මේ මානසික ව්‍යායාමයන් මට ගොඩාක්ම උපකාරී වුණා. ඒත් එක්කම රටේ ආර්ථික පසුබැසීමෙන් ඉන්ධන ප්‍රශ්න බොහෝ තැන්වල නතර වුණා අපේ ජීවිතයේ දේවල් නේද? ඉන්ධන ප්‍රශ්න වගේම ගොඩාක්ම ආර්ථික ප්‍රශ්න අපිට ආවනේ. ඉතින් ඒ දේවල් මගහරවාගෙන නැවත නැගී සිටින්න මට මේ මානසික ව්‍යායාමවල බෙහෙවින්ම උපකාරී වුණා. ඒත් එක්කම තනිව ජීවත් වීමට හුරු වීම තමයි 2022 අවුරුද්දේ මම ලැබපු ලොකුම ජයග්‍රහණයක් කියලා මම හිතන්නේ. ඒ මොකද ඉතිරි කිරීම, අනවශ්‍ය වියදම්, ඒ හැමදේම අපිට ගොඩාක් වෙලාවට තනිව ජීවත් වීමට හුරු වීමෙන් අපිට ලැබෙනවා. ඔයා ඔයා වෙනුවෙන් දෙයක් ඉතිරි කරගෙන තියෙනවද? අඩුම තරමේ රුපියල් 10,000ක් 20,000ක් වගේවත් හරි ඔයා අවුරුද්දකට ඉතිරි කරනවද? ඒ වගේ දෙයක් ඉතිරි කරන්න අනිවාර්යයෙන්ම පුරුදු වෙන්න. විශේෂයෙන්ම අපිට ගොඩාක් යාළු හිටියාමනේ අපිට ගමන් බිමන්, ඒ වගේම අපිට සාද, ඒ වගේ දේවල් වලට ඉදිරිපත් වෙන්න සිද්ධ වෙන්නේ. නමුත් තනිව ඉන්න පුරුදු වුණාම ඒ වගේ දේවල් ගොඩාක් වෙලාවට ජීවිතෙන් අඩු වෙනවා. මං හිතනවා ඒ දේවල් අඩු කර ගැනීම ඔයාට ඉතිරි කරන්න හොඳ තෝතැන්නක් වෙනවා කියලා. ඒ වගේම මතක ඇතුව අනවශ්‍ය වියදම් කපා හරින්න. ඔයාට අවශ්‍යම නැති වියදම් තියෙන්නේ. ඒ වගේ දේවල් ඔයාට පුළුවන් කපා හරින්න. ඒත් එක්කම මම තව දෙයක් කියන්නම්. මේ දේ මට 2022 අවුරුද්දේ නම් කරන්න බැරි වුණා. ඒත් මම කැමතියි 2022-23 අවුරුද්දේ මට මේ දේ කරන්න පුළුවන් නම්. විශේෂයෙන්ම අපි දන්නවා මුදල් ළඟ තියාගන්නවට වඩා ඔයාට ගොඩාක් ඉන්වෙස්ට්මන්ට් එකක් වෙනවා රන් භාණ්ඩයක් හදාගන්න එක. ඉතින් ඔයාට 2022 අවුරුද්දේ
යම් කිසි මුදලක් ඉතුරු කරගන්න බැරුව රන් භාණ්ඩයක් වගේ දෙයක් හදාගන්න බැරි වුණා නම් මම හිතනවා රන් භාණ්ඩයක් වගේ දෙයක් හදාගෙන තියාගන්න එක ඔයාට වගේම ඔයාගේ දරුවන්ට ඒක ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා. ඉතින් දුවේ පුතේ මම මේ චුට්ටක් දේවල් තමයි කිව්වේ. ඒ වගේම මම ගොඩක් සතුටු වෙන දේවල් 2022 අවුරුද්දේ අගභාගයේදී දෙසැම්බර් මාසෙ වෙනකොට මගේ ජීවිතේ සතුටු වෙන දේවල් වගේම දුක් වෙන දේවලුත් ගොඩාරියක් තිබ්බා. ඉතින් හරියටම ඔයා කොලේකුයි බෑනකුයි අරගෙන 2022 අවුරුද්දේ ඔයාට වැරදුන තැන් ඔයාට හරි ගිය තැන් ඔයා හදාගත්තු දේවල් ඔයා වෙනුවෙන් කරගත්ත දේවල් ඒ සියලුම දේවල් ඔයා කොලේකුයි පෑනකුයි අරන් ලියාගෙන ඊට පස්සේ මම මේක ලයිව් එකෙත් ඔයාලට කිව්ව ඇවිල්ලා අනිවාර්යයෙන්ම 2023 අවුරුද්දට ඔයා ඔයාටම කියලා ගෝල් එකක් හදාගන්න විශේෂයෙන්ම ජීවිතේට ප්ලෑන් ගහගන්න. මම හැමදාම කියනවනේ හීනමවන්නේ නිදාගෙන ඉන්න මිනිස්සුනේ. ඉතින් ප්ලෑන් එකක් හදාගන්නේ අවදියෙන් ඉන්න මිනිස්සු, මහන්සි වෙන මිනිස්සු, වැඩ කරන මිනිස්සු. වැඩ කරන මිනිස්සු හැම වෙලේම තමන්ටම කියලා ප්ලෑන් එකක් හදාගෙන තමයි ජීවත් වෙන්නේ. ජීවිතේ වෙනුවෙන් සැලැස්මවල හදාගන්න එක. ඉතින් මම මගේ ජීවිතේ සැලැස්මවල හදාගත්තේ වයස අවුරුදු 14 ඉඳන්. ඉතින් ඒ දේවල් ප්‍රගුණ කරලා තමයි මම මගේ ජීවිතයේ අත්දැකීමෙන් ඔයාලට මේ දේවල් කරන්න කියලා කියන්නේ. මොකද හරි සැලැස්මකට ජීවිතේ වැඩ කරොත් ඔයාට කවදාකවත් වරදින්නේ නැහැ කියලා මම අනිවාර්යෙන්ම කියනවා. මොකද මේ හැමදේම කියන්නේ මගේ ජීවිතයේ අත්දැකීමෙන්. ඉතින් ඔයා ඔයාගේ ජීවිතේ ගෝල්ස් ලස්සන කොලේක ලියලා හැඩ කරලා ඔයාට විතරක් පේන තැනක තියාගන්න. ඔයාගේ ගෝල්ස් කාටවත් පෙන්වන්න ඕනේ නැහැ. මම කලින් ලයිව් එකෙත් කිව්වා ගොඩක් අය තමන්ගේ ගෝල්ස් ලොකුවට ලියලා තමන්ගේ කාමරේ ලොකුවට ගහලා තියෙනවා. එතකොට ඔයාගේ කාමරේට එන ඕනම කෙනෙක්ට ඔයාගේ ගෝල්ස් කියවන්න පුළුවන්. ඉතින් එහෙම කරන්න එපා. ඔයා ඔයාගේ ගෝල්ස් අචීව් කරගන්නකම් කාටවත් පෙන්වන්නත් එපා, කියන්නත් එපා. ඒ දේවල් අචීව් කරලම පෙන්වන්න. ඒක තමයි වඩාත්ම සුදුසු දේ. ඉතින් ඒක නිසා ඔයාට විතරක් පේන තැනක ඔයා ඔයාගේ ගෝල්ස් ලියලා තියාගන්න. ලොකු ලොකු ගෝල්ස් නෙමෙයි. අපි හිතමුකෝ ඔයා එහෙම නැත්තම් ඔයා ආස තැනකට කවදාකවත් ගිහින් නැති තැනක්, ඔයා ට්‍රැවල් කරලා නැති තැනකට යන්න හිතාගෙන ඉන්නවනම් 2023 අවුරුද්දේ ඒ වගේ දෙයක්. එහෙම නැත්තම් ඔයා රැකියාවේ තව ටිකක් ඉහළට යන්න, විභාගයකට මුහුණ දෙන්න ඒ වගේ දෙයක්. ඔයාගේ දැනුම වර්ධනය වුණ දේවල්, ඔයාගේ ටැලන්ට් එක තව ටිකක් දියුණු වෙන දේවල්, ඒ වගේ දේවල්. ලොකු ලොකු දේවල් නෙමෙයි, පුංචි පුංචි දේවල්. ඔයාට බලන්න බැරි වෙච්ච කෙනෙක්, විශේෂයෙන්ම ආව නිතරම මතකෙ හිටින ගුරුවරයෙක්, ඒ වගේ කෙනෙක් ඔයා බලන්න හිතාගෙන ඉන්නවනම් ඔයා 2023 අවුරුද්දේ අනිවාර්යෙන්ම මේ දේ කරන්න. මොකද අපිට කරන්න බැරි වෙච්ච දේවල් සමහරලාට අයියෝ මට ආව බලන්න බැරි වුණානේ අපරාධ කියලා හිතෙන්න පුළුවන්, සමහර දේවල් දුක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම අද ගොඩාරියක් ආදරෙන් උගලන්ට මේ දේවල් අරන් ආවේ. ඔයාලගේ ජීවිතේ අනිවාර්යෙන්ම 2023 අවුරුද්දේ ආලෝකමත් වර්ෂයක් වෙන්න කියලා, ඔයාගේ ජීවිතේ හිටපු තැනින් යම් අධීරයක් ඉදිරියට යන්න පුළුවන් වෙන්න කියලා මම 2023 අවුරුද්දේ ගොඩාක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම මගේ චැනල් එක බලන්නේ මගේ දුවගේ වයස දරුවෝ, ඒ වගේම ආදරණීය නංගිලා, විවාහක නංගිලා, ඒ හැමෝටම මම කියන්නේ කවදාකවත් ජීවිතේ සිත්තැවිලි ඇති කරගන්න එපා. ඒ වගේම බබාලා නිසා මට දේවල් කරගන්න බැරි වුණා කියලා දුක් වෙන්න එපා. එතකොට ඔයාලගේ ජීවිතේ මොන හරි ගෙදර ඉඳන් කරන්න. මම මේ ගොඩාක් දේවල් කරගත්තේ ගෙදර ඉඳන්නේ. ඉතින් කවදාවත් මට බබාලා ඉන්නවා මට දේවල් කරගන්න බෑ කියලා දුක් වෙන තැනට උගලපත් වෙන්න එපා. ඔයාට කරන්න පුළුවන් විදිහට දේවල් අමාරුවෙන් හරි ඔයා වෙනුවෙන් කරගන්න. එහෙනම් ඉතින් ගොඩාරියක් ආදරෙන් 2022 අවුරුද්දෙත් මාත් එක්ක ඔයගොල්ලෝ රැඳිලා හිටියා. ඒ රැඳිලා හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. විශේෂයෙන්ම මගේ ජීවිතේ ඉදිරියට යන්නේ යම් ධෛර්යයක් ආවනම් ඔගොල්ලොත් ඒකට බලපාන හේතුවක් වුණා. මොකද ඔයගලන්ගේ ආදරේ මට ගොඩාක් ලොකු තෝතැන්නක් වුණා මගේ ජීවිතේ ඉදිරියට යන්න. ඉතින් ඒ හැම දෙයකටම ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම 2023 අවුරුද්ද ඔයගලන්ගේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් 2023 අවුරුද්දට අපි සතුටින් මුහුණ දෙන්න ලෑස්තිලා ඉමු නේද? හොඳ ගෝල්ස් ටිකක් හදාගමු නේද? හොඳ ප්ලෑන්ස් ටිකක් හදාගමු නේද?
ඉතින් ඔයත් කොළ කෑල්ලක් අරගෙන 22 අවුරුද්දේ වෙච්ච අතපසුවීම් අත්වැරදීම් වගේම ඔයා සාර්ථක කරගත දේවලුත් පොඩි කොළයක ලියලා බලන්න. ඔයාට සතුටු වෙන්න පුළුවන්ද කියලා. එහෙනම් ඉතින් 2023 අවුරුද්දට සතුටින් පියනගමු. ගොඩාරියක් ආදරේ ගිහිල්ලා එන්නම්. සුබ නව වසරක් වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ගොඩක් ආදරේ. මගේ දරුවන්ට කවදාකවත් වරදින්න එපා. ගිහින් එන්නම් ගොඩක් ආදරේ. තෙරුවන් සරණයි. පරිස්සමෙන් ඉන්න. ගොඩක් ආදරේ.